අයිබෝන් සුබ දවසක් හැම දෙනාටම. උනා දැන් ඇය නොකරන් දෙයක් නෑ වගේ ගැන ඕනම දෙයකට දක්ෂයි. ඒ හින්දා මේ ලස්සන සුන්දර තරුණියට අපි ආරාධනා කරන්න සූදානම්. හන්සිනී විමල් සිරි. හයි. එද ප්‍රීත්. කොහොමද ජීවිතේ? ජීවිතේ හොඳින් ගෙවෙනවා. රටේ හැමෝම වගේ. රටේ හැමෝම වගේ හොඳින් ඉන්න බොමුද බොමුද අන්න එහෙම හිතන එකම සෑහෙන්න හොඳයි. හොඳින් ගෙවෙනවා කියලා හිතාගෙන ඉන්නවා. ගෙවෙයි ඔහොම යනකොට. ඔහොම යනකොට ගෙවෙයි. රයිට්. හරි. වැඩේ තියෙන දැන් එහෙනම් ඔබේ අනිත් භාගෙට ආරාධනා කරමුනේ. අනිත් භාගෙම හඳුන්වා දීමක් කරන්න අවශ්‍යද? අනේ කරන්න ඉතින්. ඒ හොඳ නෑනේ. මේ මිනිස්සයා මොනවා වුණත් මේ රටේ කලාකරුවෙක්නේ. ඇත්ත. gedara මිනිස්සයා වුණාද? මෙහෙමයි ගොඩක් අය යාව හඳුන්වනවා නිහඬ චරිතයක් විදියට. වරහන් ඇතුලේ එළියට. ඒ වගේම කියන්න ඕනේ ඇත්තටම ආදරණීය චරිතයක් හැමෝම හඳුන්වනවා වගේම හොඳ දක්ෂ මටත් වඩා හොඳට සිං කරන ඔයාද මං ගැන කිව්වනේ. ඉතින් මං කියන්න ඕනේ ලස්සනට සිං කරන මියුසික් කරන තව මොනවාද හොඳ තාත්තා කෙනෙක්. ඒ විතරක් නෙවෙයි වෙලාවට හරියටම වෙලාවට වැඩ කරන නිතරම කෝල් එකක් දුන්නොත් ෆෝන් ආන්සර් කරන නවීන් දිල්ෂා. මට සමහර දේවල් වල පොඩි සැකයක් තියෙන කම නැහැ. නවී. මොහෙට දයන්න ගියා. ඔබට බය වුණා මං හඳුන්නේ. මේ මොක වෙන මේ දවසද? මේ ආතල් එක කඩා ගන්නෙම නෑ නේ. ඔව් නෑ. ඒ සරම තම කඩාගෙන ළඟදිත් එමු. ඉතින් මේ ෂේප් එකේ ඉන්නවා. මගේ නම් ෂේප් එක පොඩ්ඩක් මෙහෙලා නමුත් අර ගෙවෙනවා ජීවිතේ ගෙවෙනවා ගෙවගෙන යනවා. මොකද හේතුව අපි දැක්කා මේ අපේ කලාගමේ අවුරුදු වලට ඇවිල්ලා අර සංගීත පුරු තරගෙද කියලා කරගත්ත විනාශේ. මං හිතන්නේ යාතල් එකේ ජීවිතේ ගෙවන හතර දෙනෙක් එක්කයි අද දවසේදී අපි සූදානම් වන්නේ ලංකාවේ ජනප්‍රියතම ගේම් ෂෝ එකේ ගේම් ටික කරගෙන යන්න. සූදානම් හතර දෙනාමත් එකතු කරගෙන සුන්දර ගීතයක් ඔබට පිරිනමන්න දෙන්න සඳු මියුසික්. ගයන්නම්
සූදානම් වෙනවා පළවෙනි ගේම් එකට යන්න. මේක ලංකාවේ ගේම් ෂෝ වල තියෙන භයානක ගේම් එක. ඩක ඩක පුටුව. පළවෙනි තරංකරු සූදානමින් ඉන්නවා පූජනී. රෙඩි? ඔයාලට පුළුවන් නම් අත් දෙක අතාරින්න. ඒක තමයි හොඳම. අයියේ. පුළුවන්ද? 22. Right. 3 2 1. Very good, very good, very good, very good. ඔබ ඔහුගෙන් අහන්න කැමති වචන තුනක් කියන්න. මට ආදරේ. හා. මොන හරි කවුද? හා. මොන හරි බමුද? හා. ගයාන්ට කේන්ද ගියාම ඔබට කතා කරන විදිය අනුකරණය කරන්න. ඔයි නංගි. තමුසේක බෑ ඔයි. හරි සාදා. යනවා කරන්නවද යන්නවෙ. හරි හුරතල්ලානේ. හරි හුරතල්ලානේ. ඒක සැරෙන් කියන්නේ. මොකද අහිංසක. ඉතින් ඒක තමයි අනුකරණය කියන්නේ. කොහොමද කියන්නේ? ආ. යනවා කොයි වදයන්නවෙ. ඔයි නංගි. සම්සෙම වදයක් කොයි. ඔය තියෙනවා, ඔය තියෙන්නේ. ඔයාට ගොඩක් සතුටු හිතුණු දවස කවදාද? ඇයි එහෙම හිතුනේ? ඈ? ඔයාට ගොඩක් සතුටු හිතුණු දවස කවදාද? ඇයි එහෙම හිතුනේ? අනේ ගොඩක් තියෙනවා. එකක් කියන්නකෝ. කවුල් දෙක වදර පණු එක සද්දට හිතුණු දවස. අනේ මන්දනේ. හැමදාම සතුටින් ඉන්නේ ඒකින්ද ඕනේ නැහැ. ඔබ කන්න කැමති මතක් වෙද්දි කටට කෙල උනන කෑම වර්ග තුනක්. පීට්සා. තමනදයි. අමගින් දන්නේ. චීස්. ආ චීස්. ඉතින් ඔයා උත්තර දෙන්න. ලකුණ අපිට නම් මේ. පීට්සා චීස්. තමනදයි. ස්පැගටි. පැස්තා. චීස් පැස්තා. ඔව්. මම කිව්වා මුලින්ම මේ කපල්ස් කියන්නවා කියලා. ඊළඟ අවස්ථාව උදා කරගන්නේ ගයාන් මේ හින්දි චිත්‍රපටයක ඉන්නවා. හරිද? රෙඩිද? හරි මම එහෙම නෑනේ. 3 2 1. ආ උලන්නේ. රයි. ආ ඔබේ පියාගේ කැමතිම ගීතයක් ගයනවා. කඳුලින් මගේ උපෙම් ගීතේ ඇසුවා ඔයා සිනාසි සිනාසි. රයි. කජා බදන් ගීතය. පය තෝඩා හතර බල්ලතගේ ජොබි සීටි බෝලචෙන් දියේ ජබුන් සමන් සමන් බදම් බදම්. එතන ඔබ ලංකාවේ ප්‍රිය කරන ගායන ශිල්පීන් තිදෙනෙක්. ඒ පොඩේ කින්න මේ පැන්න. සමන් සිල් මහත්මයා. හා. දල්පඩුවත් මහත්මයා. හා. ප්‍රියංගර බර මහත්මයා. ඔබට ආදරයෙන් අමතනවා නම් අමතන විදි තුනක්. මැනික. හා. පන අම්මෝ පන බබා. අහේ විදියනවාද? අවුලන්නේ කොහේ ගියා තාතල්ලයක් ගන්න මේකේ තාතල්ලයක් ගන්න ඔයා පිටියකට ෂේප් ඒ මට බෑ රයිට් ඊළඟ අවස්ථාව උදා කරගන්නේ හන්සිනි රෙඩි නැහැ රෙඩි කරගන්න ඔය පොඩ්ඩ 3 2 1 හැමදාම මේ වොයිස් එක ඇහෙනවා අපිට රයිට් ඔබේ ආදරණීය දියණියව නවීන් නලවන්නේ කොයි විදියටද ටිකක් වෙලා නලවලා බැරුණාම මම කතා කරනවා විදිය විදිය දොයි 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 බයි එම් මොකක්ද කියන්නේ කොට්ටේ තියලා කට්ටු කර කර ඉන්නවා අයියෝ ප්‍රයිමට් නවින්න හොඳටම තරහ ගිහින් ඔබව අමතන්නේ කොහමද
ඇත්තටම තරහා ගියාම මම අමතන්නේ මෙහෙම කරගෙන ඉන්නවා. මොකුත්ම කියන්නේ නැද්ද? තරහා ගියාම තරහා ගිය වෙලාවට මම අවශ්‍ය ගත්තොත් තමයි අමතන්නේ. ඒ අවශ්‍ය ගත්තාම කොහොමද අමතන්නේ? එතකොට අමතන විදිය මට ප්‍රසිද්ධ මාධ්‍යවල කියන්න බෑ. දැන් ඔබට සමහරලාට ඔහුත් එක තරහ යනවා. ඔබ කොහොමද ඔහු අමතන්නේ? මම නේද අමතනවා. කොහොමද? මේ නවීත් කියලා තමයි පටන් ගන්න. ඊට පස්සේ ඒ කියන්නේ මුළු ගෙදරම ටික් ටික්ද කොහෙදයි? රයිට්. දකින්න අකමැතිම දේවල් තුනක් කියන්න නවීන්. නවීන්ද? ඔව්. අර ඉස්සෙල්ල කිව්වේම තමයි ඉතින් මට බෑ කලන්තේ. මට බෑද? මට බෑනේ මොනවද දකින්න අකමැති දේවල් තුනක් කියන්නේ. අකමැති දේවල්? තරහ ගියාම කතා කරන්න නැතුව ඉන්න එක. බොරු කියන එක දෙරෙන්න නැති එක ෆෝන් එක ආන්සර් කරන්න නැති එක. ඒව තමයි තියෙන්නේ. හැමදාම ඉතින් ඔකෝ කියනවා නේද? අනේ අයියා අපිට තව පාරක් බෑ. හොඳයි මෙන්න ඊළඟ අවස්ථාව අවසාන අවස්ථාව උදා කරගන්න නවි. Ready? 3 2 1 ඔබට මේ ශ්‍රේෂ්ඨයේ ඉන්න හොඳම යාළුවන් තිදෙනෙක් නම් කරන්න පුළුවන්. දිනෝෂ දිසානායක හර්ෂ ගයියත් හොඳ යාළුවෙක්. Right. ඔබ කැමතිම වෙන කෙනෙක්ගේ ගීතයක් ගායනා කරන්න. වල් වරුසාවේ පාදීන් ඔබේ හිතේ හංසිනී ගැන දැඩි ආදරයක් ඇති වුණාම පැණි බේරන ආදරයක් ඇති වුණාම අමතන විදිය තුනක්. එහෙම ලොකුවට පණ රත්තරන් එහෙම කියන්නේ උපරිම වගේ මණිකේ පොඩි ලයින් එකක් කරනවා. එහෙම බොරු කියන්නේ. එච්චරයි නේ. මණිකේ කියන්නේ. වෙන මොනවද කියන්නේ? මුකුත්ම කියන්නේ. අයියෝ. ඔබ නිදහස් වෙලාට යන්න කැමති තැන් තුනක්. හික්කඩුව, නුවරඑළිය, ජස්නවලටත් ආසයි. යාපනේ. ගෙදර යන්න ආස නැහැ. ගෙදර යන්න ආස නැහැ. ඒක ජොලියරි. ඒ chance එක කොහොමද දෙන්නද? දෙන්නවද? ඒ මොකටද? එන්නකෝ වැඩිම ලකුණු 10ක් දෙනවලු. කොහොමද ඉන්නේ? ඔයා එන්නකෝ වමන කියන්නේ. හරි එන්නකෝ එන්නකෝ. හරි. වාඩි වෙන්න. ඔයා එන්නකෝ වාඩි වෙන්න. Come to the lab. Right. අවසාන අවස්ථාව උදා කරගන්න. හරි හරි වයන්නකෝ. ඉතිහාසයේ වෙච්ච නැති දේ කරන්නේ. හරි. ඔයා බයෙන්න එපා අතරින්න කිසි දෙයක් නෑ. ඉතිහාසයේ නොවෙච්ච සිදුවීම. අද වෙනසනහන ඉතිහාසගත වෙන්න යන්නේ. 3 2 1 හරි හරි. ඒකේ. ගෙටි. විරෝ ගොඩ. අපි ලකුණු තරගෙන ආවා. මෙන්න ලකුණු තත්ත්වය. හන්සිනී ලකුණු 9ක් අරගෙන තියෙනවා. පූජනී සාමාන්‍යයෙන් හිතන්නේ කීයක් විතරද? අර වෙනම දේවල් කරාට එක එක ඔක්කන් දැම්මට ඒක හම්බෙන්නේ නැහැ. 7ක් විතර. නේ? ලකුණු 9ක් අරගෙන තියෙනවා. 18යි. Right. එහෙනම් අපි මේ ටීම් දෙකත් එක්කම යන සූදානම් වෙනවා. තව සුන්දර ගේම් එකක් තියෙනවා. මේක ටිකක් බලමු කොහොමද මේ කටිය කරන්න කියලා. මේක බැලුම් ගේම් එකක්. අපි යමු ගේම් එකට. Right. එහෙනම් අපි සූදානම් වෙලා ඉන්නේ ඊළඟ ගේම් එකට. විනාඩි 2ක කාලයක් ලැබෙනවා ටීම් දෙකටම. හැබැයි ඒ අඩු කාලයක් තුල වැඩිම බැලුම් බෝල ප්‍රමාණයක් පුපුරන කණ්ඩායම තමයි ජයග්‍රහණය කරන්නේ. මොකද කියන්නේ? එහෙනම් උස්සගමුද? නවී උස්සගමුද? Right. ready පටන් ගමු. 3 2 1 නියමයි. නියමයි. ඔය තියෙන්නේ. තව වෙලා තියෙනවා. හන්සි. හමුසරේ වඩා ගන්න. නියමයි. කමන්. රයිට්. තව වෙලා තියෙනවා. නෑ නෑ ඔය හරිය දාගෙන නෑ ඔක. අන්න හරි. රයිට් කමන්. ස්ලෝ මෝෂන් කිල්. හන්සි ස්ලෝ මෝෂන් ලැබුණේ. ගන්න. කමන්.
තාදීන 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 කමන්නේ මොකක් කරේ කරලා උඩ පැනලා මචං එක්ස්කියුස් මී අවුලක් නැනේ පත්‍රෝට වා පැකේ රයිට් ඕකේ හරි වැඩේ මෙමය සිද්ධ වුණේ අපි ලකුණු තරම් ඉක්මනට එන්න රයිට් ලකුණු තත්ත්වයේ ප්‍රකාශයට පත් කරන්නයි සූදානම් වන්නේ පූජනී ලකුණු 34යි බැලුම් බෝල් 34ක් පුපුරවලා තියෙනවා හන්සිනි බැලුම් බෝල 40ක් පුපුරවලා තියෙනවා ඕ වැඩේ සතුරු වෙනවා වැඩේ සතුරු වෙනවා පොඩ්ඩක් ගින්න කියනකන් ඒකේ නීති විරෝධී බැලුම් පිපුරවීම් තියෙනවා 13ක් එතකොට 27යි අතරම පුපුරවලා තියෙන්නේ කවන්නේ මොනව වුණත් හොඳට තරග වැදුනා රයිට් අපි සූදානම් සුන්දර ගීතයක් අපිට පිරිනමන්න හන්සිනි ගයනවා දෙන මියුසික් සඳුන් අපි සූදානම් ඊළඟ ගේම් එක ආරම්භ කරන්න මේ ලිප් ගෙස් කට්ටිය සූදානමින් ඉන්නේ එක්ස්කියුස් මී මේ හලෝ පඩකටද රෙඩි ඉතින් ඔය ගැලවුවා පඩකට පුළුවන් හොර රෙඩි රෙඩි අපිට අපි අපේ වේ 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 අපිට නැති හෙට උඹල වෙනුවෙන් නිර්මාණය කළ යුතුයි මගේ පුතේ. අපිට නැති හෙට. උඹල වෙනුවෙන් නිර්මාණය. ඔයා කියනකල මම කියන්න ඕනේ දැන්. නේද? දැන් ඔය කියනකද කියන්න ඕනේ? ඔව් ඔව් ඔව්. ආ ඔව්. කියන්නෝ. අපිට නැති හෙට. අපි අසරණ වෙලා. කොහොමද ඒක තවයි ආයි කියන්න දෙයක් නැහැ. අපිට නැති හෙට. අපිට නැති හෙට. අපේ අපිට අපි අපිට අපිට ඔයා කියන්න ඔයා කියන්න අපි අපිගේ අපිට අපිද 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 ගා
ඊට පෙර සුන්දර ගීතයක් ගයන් ගයනවා සඳුදෙන මියුසික්. ගියා වෙලඳෙම ඔබේ සන්සුන් සිනාගන්තරේ සඳ සීතලේ පාලු වෙලන් වෙලා හැමදාම හිඳිමු මෙසේ පාවි ගියා වෙලඳෙම ඔබේ සන්සුන් සිනාගන්තරේ සඳ සීතලේ පාලු වෙලන් වෙලා හැමදාම හිඳිමු මෙසේ පාවි ගියා වෙ නැතෙම ඔබේ සද ඇත නිල්ලබරේ පිපි සීතයාම තරු පැකළු මල්යාය විලසි උදාවේ ඔබේ දැත මගේ දැත සොයමින් ලගාවේ ඔබේ දැස මගේ දැස් ඇසුරේ කතාවේ පාවි ගියා වෙලන් දෙම ඔබේ සන්සුන් සිනාගන්තරේ සද සීතලේ පාළු වෙලක් වෙලා හැමදාම හිඳිමු මෙසේ පාවි ගියා වෙලන් දෙම ඔබේ සන්සුන් සිනාගන්තරේ සඳ සීතලේ පාළු වෙලන් වෙලා හැමදාම හිඳිමු මෙසේ හැමදාම හිඳිමු මෙසේ හැමදාම හිඳිමු හැමදාම හැමදාම මේ වගේ සතුටින් විනෝදයෙන් ඉන්න වරම් වාසනාව ලැබේවා. ඒ වගේම තිසංකයට මේක කොමරි පුපුර ගන්න අවස්ථාවක් ලැබේවා කියලා මුළු හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඔව් හරි ගියා. එහෙන අ දවස බොහම සුන්දර දවසක් වෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. විශ්වාසයත් එක්ක මේ ගයි දෙනවා දෙනවා වුවා නැම තෑගි බලාපොරොත්තු අපු ගමන නෙමෙයි ඇත්තටම. ඔව් ඉතින් අනේ වන්ද දෙන්න ඉන්න හරි හරි වගේ පොඩ 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 ඉන්න අපිට තව කතා කරන්න තියෙනවා. තව වෙලා තියෙනවා කතා කරමු. හරි මේ වැඩසටහන ගැන මොකද හිතන්නේ? වැඩසටහන ඇත්තටම අයියේ හරි සතුටුයි. මේ වගේ කාලෙක ඉතින් අපිට මෙහෙම සලකන එක ගැන ගොඩක් සතුටුයි. ඉතින් අපි ඇත්තටම සතුටින් තමයි වැඩසටහන තෑගි බලාපොරොත්තු අපු ගමන නෙමෙයි. ඉතින් මේ දෙන ඉන්න අනේ ඔයගොල්ලෝ සතුටින් අරන් යනවා. මොනවා කරන්නද මේ වගේ කෙනෙක්? මේ මේ ඇත්තටම මේ මොනවත් කරන්න දෙයක් නැහැ. හරි. ඔයා චිල් වෙන්න මොනවද කරන්නේ සාමාන්‍ය ජීවිතේ? මම මේක තියලා පැත්තෙන් තියලා කියනවා. පැත්තෙන් තියලා කියනවා. රයිට්. මම අයියේ මං චිල් වෙන්න ගේම්ස් ගහනවා. පාත් මිදුල් හැම අතු ගන්නවා. ඇයි නැද්ද? ගියස් පස් කරනවා. අපේ වල්ලෙහා වෙල ළඟ තියෙන වල. ඒක සුද්ධ කරනවා. ඒ වගේ මං මාළු ඇති කරනවාද? මාළු ඇති කරනවා. මිරිදිය මත්ස කර්මාන්තේ මොකද? මිරිදිය මත්ස කර්මාන්තේ කඩා වැටලා තියෙන අවස්ථාවකදී මගේ ගොඩනැගීමට මම මගේ සහයෝගය දෙනවා. බොහොම හොඳයි. බොහොම අගේ. අතර බලන්නේ මේ කාලේ අපි වටින තරුණේ ඔයාට මොකද හිතෙන වැඩසටහන ගැන? වැඩසටහන ඇත්තටම ෆනි. ගොඩක් ආවෙලා ඉඳන් සතුටු වුණා. චිල්ලෙන්න මොනවද කරන්නේ? චිල්ලෙන්න ගොඩක් වෙලාවට වීඩියෝ ගේම්ස් ප්ලේ කරනවා. කනවා චිල්ලෙන් හැමතිස්සමගේ කනවා බල්ල හුරතල් කර පුදුම පවුලක් මතක තියාගන්න මේක පුදුම පවුලක් රයිට් ප්‍රෝග්‍රෑම් එක ගැන මොකද ඔයාලට හිතෙන්නේ? අපි යමු සතුටින් මම දැන් හතරවෙනි පස්වෙනි විතර වතාව සම්බන්ධ වෙච්ච ඉතින් වෙනද වගේම ගොඩක් සතුටින් හිටියා ප්‍රෝග්‍රෑම් එක එන්ජොයි කරා. ඒ වගේම මොනවද කරන්නේ උත්සව තින්දු කියනවා නිකන් ඉන්න වෙලාවට
අයත් පලනි පාරමට සුබ ගයියා පිනිස න්න සෑහන චිල්ලන මොකට කර සිිල්වෙන්න ගැන්නේ සීතල වගේ මයිචු නිවිති පලයක් ති ර තේකක් බොනෝ එකැන් සිිල්වෙන්ඩි ගැන සීතලයි නෙමේ චිල්කැ නැගේ මුඩියා තේක බොමොදයි බොහොමොදයි බොහම අපූරුවේ මේ ප්‍රේමා කොත්තුමි මැලිබන් වෙති තෑගි පාසල් ලැබිල තියෙනවා මේ මනුස්සයට අත්තෝක දෙකක් මේ විස්කට් එකයි මේ එක මේ දස ට්‍රස්පෝර් ගන් අවුලන්න අවුලන්න ට්‍රස්පෝට්ේ ගෙන හිද කොස් කමිෂ යි වැඩකුට මේ පත වැඩි විස්තරන්න මේ හොඳ අදකින් තියෙන ගත්ය ඔන්න කතාල බ රයි අද මොහොම වන්නන් ගෙන ආතල් එකක් ගත්තා නියම් වැඩසරහලක් ඉතින් පැමිණීම සම්බන්ධම හතර දෙනට මොහොමත් මිස්තුතිවන්ත වෙනවා ඔබේ සියල්ලු දෙනගේ වැඩකටයුතු සාර්ථක වේවා කියන ප්‍රාර්ථනා කරන වගේ තමයි ඔබටත් අපි කියන්නේ පුළුවන් තරන් ඔබ අරගල කරන්න ඔබත් එක්ක එවිට ඔබට යහපත් ජීවිතයක් නිර්මාණය කරගන්න හැකියාව ලැබේ කියලා අපට විශ්වාසයක් තියෙනවා එහෙනම් නැවත තමයිමු ජයවා සුබ දවසක් මෙන්න සුන්දර ගීතයක් නමින් ගයනවා දෙන්න මියුසික් සාන්තු රැපල් රැකලා පැල් කවි කියලා නිදි නැති දිනේ ප්‍රවරයි වෙහෙසනි වන්නට තුරුලිය නලවා එන මද පවන සුවයි රැපැල් රැකලා පැල් කවි කියලා නිදි නැති දිනේ ප්‍රවරයි වෙහෙසනි වන්නට තුරුලිය නලවා එන මද පවන සුවයි මැනිකලේ සින්දිලිසේ වට පහදුන්දා වෙලයෙන් ඇබැරුණ මැනිකගෙනෙත් විලසේ මෙදාසරේ පුර හන්කිරි වැදිලා සුළගේ ලෙල දෙනවා උගු පෙන්නාගෙන වරල විදායන ගෙවසිහේ වෙනවා පැල් රැකලා පැල් කවි කියලා නිදි නැති දිනේ පරයි වෙහෙසනි වන්නට දුරුලිය නලවා එන මද පවන සුවයි රැපැල් රැකලා පැල් කවි කියලා නිදි නැති වෙහෙසනි වන්නට තුරුලිය නලවා එන මද පවන සුවයි